නිරූපණ ශිල්පිනී පියුමිහස්සමාලි කියන්නේ පසුගිය දවස්වල අතිශය කතාබහට ලක්වුණු චරිතයක්. ඇගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට ඉල්ලීමක් කරමින් මගෙන් රටට සංධානය සභාපතිවරයා සංජය මහමත පසුගිය දවසක පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මේ නිසාම ඇය සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් සමාජය තුළ ඇති වෙනවා. කොහොමනත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න පියුමි හංසමාලි පසුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන ඒකකයට එනවා. එහෙම ආව වුණත් ඇගෙන් ප්‍රශ්න කිරීමක් හෝ ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදු වුණේ නැහැ. එම ඒකකයේ නිලධාරීන් ඒ සඳහා සූදානමින් නොසිටීම නිසායි. මේ ගැන පියුමි හංසමාලිත් එළියට ඇවිල්ලා අදහස් දැක්වීමක් කරලා තිබුණා. ඇයි කියන විදිහට ඇයට දැනුම් දුන් දවසේ එන්න බැරි වෙලා ඒකට හේතුව ඇයට ඒ ලිපිගොනු එකතු කරගන්න යම් කාලයක් ගත වෙලා තියෙනවා. කොහොමනත් වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරියෙක් සඳහන් කරන විදිහට පෙරේදා එම ඒකකයට එන ලෙස පියුමි හංසමාලිට කිසිම දැනුම් දීමක් කරලා නැහැ. එනිසාම නිලධාරීන් ඇයට දැනුම් දීලා තියෙන අයගෙන් ප්‍රකාශයක් ලබා ගන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා නැවත දිනයක් ලබා දෙන බව. මේ නිසාම තමයි ඇයට හිස් අතින් ආපහු හැරෙන්න සිද්ධ වුණේ. තමන්ට හිතුණු වෙලාවට හිතෙන දවසට වත්කම් විමර්ශන ඒකකයට පියුමි එන්නේ ලිපි බැංකු රිසිට්පත් ඇතුළු ලියකියවිලි රාශියක් රැගෙන. වත්කම් විමර්ශන ඒකකය ඇයට එන්න කියලා දැනුම් දීලා තිබුණේ පසුගිය සඳුදා දිනේ. මේ මොහොතේ මාධ්‍ය හමුවේ අදහස් දක්වපු ඇය ඒ වෙලාවෙත් කියලා තිබුණේ තමන්ගේ එකම ආදාය මාර්ගය ලොලියා පමණක්ම බවයි. මේ අතුරු පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයනය සහ අපනයනය කර ඇද්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශ පරීක්ෂණ පවත්වන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේ ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමටද රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ. මිට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරයේ විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන්ද එම කොට්ටාශය පරීක්ෂණ පවත්වාගෙන යන බව සඳහන්. පියුමිගේ මේ ව්‍යාපාරය සමාගම් රජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි එකක්. කොමුනත් ඒ සම්බන්ධ තොරතුරුත් එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දවසේදී විතරක් අපිට බැංක් ස්ටේට්මන්ට් ගන්න බෑ. මොකද ලොකු බැංක් ස්ටේට්මන්ට් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒකට දවස් ගියා. මම හිතන්නේ අද දවසේදී කටයුත්තරේ ගත්තේ නෑ. අපිට මෙයාල ආයෙ දවසක් දැනුම් දෙන්නම් කිව්වා. ඒ දවසට එන්න කියලා කිව්වා. දිනේ කිව්වේ නෑනේ. ආ දිනයක් තාම කිව්වේ නෑ. ඉතින් යාල මාස ඉගෙන කියයි මට ඇත්තටම කිව්වේ නෑ දවසක්. ඒ දවසට එනවා ඊළඟට. ඒක බරට බරේ උස්සගාර වැඩක් උන්නේ නැද්ද? බරට බරේ අයියේ කම නෑ. ඉතින් මම මේ ડોකියුමන්ට්ස් ලෑස්ති කරගෙන එන දවසට සමහර විට යාල රෙඩි වෙලා නැතුව ඇතින්. ඉතින් I think එන්නකම වරට වරේදී මේ ෆයිල් ටික තවත් ගොඩාරියක් තියෙන හොඳලට ඒ ටික ගෙනිච්ච නැහැ. ඒ කියන්නේ අද හොඳ සූදානමකින් දාවේ. හොඳටම සූදානමින් මම ආවා. ඉතින් මොකද මේක පෞගිය ටිකේම මුළු ලංකාවේම පත්තරවල TV channels වල හෙඩ්ලයින් එක වුණානේ. ඉතින් මුළු ලංකාවක්ම බලාගෙන ඉන්නවා. සමහර විට මට ආදරය කරන මගේ රසික රසිකාවයන් ඉන්න අතරතුරේ මට වෛර කරන අයත් ඉන්නවනේ. ඉතින් ඒ අය බලාගෙන ඉන්නවා. ඇත්තටම පියුමි හංසමාලි කුඩු විකුණලාද? පියුමි හංසමාලි කළු සල්ලි සුදු කළාද? ඒ විදිහටනේ අර කකුසියා කෑ ගහන්නේ. ඉතින් අද මං හිතුවා ඉතින් මට අද මගේ ආදරණීය ෆෑන්සර කියන්න හම්බෙයි කියලා පියුමි හංසමාලි වැඩි දේවල් කරේ නැහැ කියලා. ඉතින් මං අදට ෆයිල් ටික ගෙනවට ඊළඟ දවසේදී මං හිතන්නේ මෙයාලා ඔක්කොම චෙක් කරලා ඒක ගොඩක් අසාවෙන් බලාගෙන හිටිය කටියට දැනගන්න පුළුවන් වෙයි. කිසිම 100,000ක් මං මගේ පැත්තෙන් මං හරි බිස්නස් එකක් කරලා තියෙනවා. ඉතින් කටියට දැනගන්න පුළුවන් වෙයි. හැබැයි ඒත් ඉතින් අවධානම තියෙනවා මොකද තාම විමර්ශනය ආරම්භ කළේ ඔබතුමියගේ මං හිතන්නේ එයාලා විමර්ශනය කරගෙන යනක මම දන්නේ නැතුව ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් මොන හරි ෆෝටෝඩ් එකක් අරගෙන ස්ටේට්මන්ට්ස් ගන්න. ඉතින් ඒගොල්ලෝ ඒව මගේ බැංකුව හරහා හැමදේම අරගෙන තියෙනවා. දැන්ටමත් එයාලා දන්නවා සහ මේ බොරු ප්‍රකාශන කරලා තියෙන account 20ක් තියෙනවා කියලා. ඉතින් අපි මේ සතියෙම ඒ කිව්ව account 20යි ඒ බැංකුව වලටයි ගිහලා ස්ටේට්මන්ට් ගත්තා. ඉතින් මොකද බැංක් මට එච්චර accounts නැහැ. මට accounts 9ක් 10ක් වගේ තියෙන්නේ. ඒවත් මගේ කම්පැනි account, සර්මනුස්සේ account 20ක් තියෙනවා. ඒව බොරු. අපි හැම බැංකුවකින්ම ගිහලා ලෙටර්ස් ගත්තා. මොකද අපි ගිහිල්ලා බැංකුවෙන් ඒ ලෙටර්ස් ඉල්ලනකොට එයාලා කිව්වා මේ අනේ ෆස්ට් ටයිම් මෙහෙම accounts නැහැ කියලා. ලෙටර් එකක් අපි බැංකේකින් නිකුත් කරන්නේ පළවෙනි අවස්ථාවට කියලා. කියන්නේ කිසිම අයට එන්නේ නැති ප්‍රශ්න තමයි මට එන්නේ මේ වගේ බොරු. මම කියන්නේ ජීවිතේ කවදාකවත් ගැහැණියක් බිස්නස් එකක් කරගෙන එනකොට ඒ ගැහැණියම කකුලෙන් ඇදලා මෙයා මේ බිස්නස් එක කවදාකවත් මානසික බඩන්න එපා. ඒක මාරේ ලොකු පාපයක්. මොකද අපි සාමාන්‍යව හම්බ කරොත්
ඒ සල්ලි අපිට සාධාරණ විදිහට අපිට ජීවිතේ විඳින්න පුළුවන්. ඒ කියන්නේ විශ්වාසවන්ත කමින්මද කියන්නේ සාධාරණම සාධාරණයි අයියේ සාධාරණයි 100%ක් සාධාරණයි. කිසි දෙයකට බය නැහැ. මොකද මට දරුවෙක් ඉන්නවා. මම ඒ දරුවා වෙනුවෙන් තමයි මගේ ජීවිතේ හැමදේම ඉතින් ওই මිනිස්සු කියනවා අර බ්ලැට් වලක් කියනවා ෆුඩ් බිස්නස් කරනවා කියලා. අනේ මේ පොඩි කාලේ ඒ ළමයා ඉපදුන දවසේ ඉඳලා අමාරුවෙන් හම්බ කරලා ඒ ළමයාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකට උගන්වලා මම කොඩු බිස්නස් කරලා මම හිරේ ඇතුළේ ගියොත් මගේ දරුවට මොනවද වෙන්නේ? ඉතින් එච්චරම ඕඩ දේවල් කරන්න මට අවශ්‍ය නැහැ. මං හිතන්නේ මේ වගේ බිස්නස් කරන අයට වැඩිය සල්ලි මං හම්බ කරනවා මං මගේ බිස්නස් එකේ. හරි ක්‍රීම් මොකද්ද ක්‍රීම් එක? ආ ඉතින් ඔයා දන්නේ නැතුව ඇති අය පියුමිස් කියන වාව. නෑ එහෙම නෙමෙයි. ක්‍රීම් එක මොකද්ද විශේෂත්වයක් තියෙනවා ක්‍රීම් එකේ. ඔය වගේ ලස්සන වෙන්න පුළුවන් සම පැහැපත් වෙන්න පුළුවන් හර්බල් ප්‍රොඩක්ට්ස් තියෙනවා. මගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා 20ක් විතර. ඉතින් මං හිතන්නේ ඒක ඔයා හරියට දන්නේ ඒක තමයි කෑ ගාගෙන ආන්නේ. ඉතින් ඒක පාවිච්චි කරන්න ඕ මං හිතන්නේ වාගේ වයිෆ් පාවිච්චි කරන්න ඇති අය. ඉතින් ආයි ගැහණු කට්ටිය කැමතිනේ ඇයි ලස්සන වෙන්න සුදු වෙන්න තියෙන ලස්සන වැඩි කරගන්න. ඉතින් මමත් කැමතියි. මම මේ දේවල් ඉගෙනගෙන තියෙනවා. මට ඩිග්‍රී එකක් තියෙනවා ලංකාවේ පළවෙනි වතාවට ස්කින් මාස්ටර් වයිටෙන්. මම ටර්කි ගිහලා ඉගෙන ගත්තා. ඉතින් මට ඒකට සර්ටිෆිකේට් එකක් තියෙනවා. මම මේ දේවල් ඉගෙනගෙන ඉතින් මං අද ඒ වයින් සල්ලි අප කරනවා. ඒ බිස්නස් එක නම්තරෝ ක්‍රීම් බිස්නස් එක තව බිස්නස් මොනවා? ආ කීතිපද යන්නේ අයියේ. දැන් අද කැඳවීම තිබුණේ කොහෙටද? මෙන්න මට කැඳවීම තිබුණේ සඳුදා. ඒ කියන්නේ මේ මොකක්ද ආයතනේ මොකද? පොට්ටාසිය. ඔව් මේ මේක නේද? ආ ඔව් මේක තමයි නීති විරෝධී වත්කම්. අර මෙතන ඉඳලානේ අර මිනිස්සයා කතා කරන්නේ. මෙහෙට තමයි එන්නේ කිව්වේ. ඉතින් සඳුදා එන්නේ කිනොට එයාලගේ ලෙටර් එකේ අත තියෙනවා. ડોකියුමන්ට් එක මට අමතක වුණා. ડોකියුමන්ට්ස් ඔක්කොම අරගෙන එන්න කියලා ඒගොල්ලෝ ලෙටර් එකේ අතම තියෙනවා. ගෙදර ගත්ත විදිය මම කියන්නේ ඒවා ඉතින් ඒවා අපිට හදා ගන්න ඕනේ. අපි අපේ ෆිනෑන්ස් කම්පැනි වලින් අපි ගෙවපු විදිය ගන්න ඕනේ. අපේ බැංක් වලින් අපි සල්ලි ගත්ත විදිය ටික ඔක්කොම අරගෙන අද අපි අපේ ලෝයර් ට කිව්වා එන්නේ අපි මේ එනවා කියලා. ඉතින් ඒ කිව්ව දවසට නීතිර කරු කරලා එන්න తీරුව ඒකට බිගලුනේ. කවුද ලෝයර්? ලෝයර් දැන් දකින්න ඇතිනේ. දකින්න ඇතිනේ නේද? ඊළඟ දවසේ ඉතින් එන්න දවසේ එන්න ඕනේ. ඔයගොල්ලෝ වයික් කරගෙන දැන් මම යනවා. පොලිසිය ප්‍රකාශයක් දුන්නේ hina වෙලා ආපු එකම කෙනා ඔබතුමියද? ඉතින් මං හිතන්නේ ඔව්. ඉතින් මම මොකද ඇරිදි කරලා නැහැනේ. මම බය වෙලා එන්න මගේ පව් මට දුකයි. දැන් එනකොටත් මේ මගේ අම්මා ගොඩක් දුකෙන් ඉන්නවා. ඉතින් එයා දන්නේ නැහනේ. ඉතින් මට දුක ඒක නැතුව මම ඉතින් හරි සතුටින් මුළු ලංකාවම දන්න මම සතුටින් hina වෙලා මං හම්බ කරන සල්ලි වලින් මම පිනක් දහමක් කරගෙන ජීවත් වෙන ගැහැණියක්. මට ඉතින් ගෙදරක් නැති හින්දා මං සල්ලි හම්බ කරලා ගෙදර ගත්තා. ඒ වගේම තමයි මගේ බැංක් ස්ටේට්මන්ට් වලත් ඇති ලංකාවේ වටේ මම ගොඩාක් හරි ගෙදරවල් හදලා දීලා තියෙනවා. ඉතින් මම කරන පින් සෝෂල් මීඩියා දාන්නක සෝෂල් මීඩියා වල ඊටම දෙනවා. ඉතින් මගේ ප්‍රකාශන ලබාගදී සල්ලි ට්‍රාන්ස්ෆර් වේ බලද්දී මේ අයත් බලා ගන්න පුළුවන්. ඒ පියුමියන් සමාලි ලක්ෂ ගණන් වල මැරෙන ඉන්න සතු බෙරලා දීලා තියෙනවා. ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් බොරු ප්‍රකාශන කරනකොට ඉතින් මං හිතන්නේ අපි කරපු ෆිම් වලින් උදින්න දෙවියෝ අපි ආරක්ෂා කරනවා. හරි අන්තිම එක කාන්තාවන්නේ. කාන්තාව වෙනුවට ආදර්ශමත් කාන්තාවක් කියන්නේ මොනවද කාන්තාවන් කියන්නේ? ඔව් මට කියන්න දෙන්නේ මෙහෙමයි. ගැහණියක් වුණාම ඒ ගැට් හරි වැඩි පිටු එක උඩ අලග කරේ. මේ කාන්තාවක් වුණාම හිත හයිය ගැහණියක් වෙන්න ඕනේ යා අනිවාර්යෙන්ම. මං හිතන්නේ පිට රටවල ගැහණියක් ඉදිරියට එනකොට බිස්නස් එකක් කරගෙන ඒ ලේඩිම හඳුන්වන්නේ අයන් ලේයා ශක්තිමත් ගැහණියක් විතර මේ පගරෙන් උඹ කපුසි වල ඇවිල්ලා මේ බිස්නස් එක කරගෙන යනකොට ඒ ගැහණිය බිමටම ඇදලා දානවා මුළු බිස්නස් කේ ආරම්භය වගේ. මම කියන්නේ ගැහණියක් වැටෙන්නපා ගැහණියක් නිකන් ගෙදර ඉන්නපා මොනා හරි ඔන්ලයින් හරි දෙයක් ඉගෙන ගන්න. මොකද මම ඔන්ලයින් තමයි හැමදේම ඉගෙන ගත්තේ. මොකද මට මගේ මාත්‍යය තමයි මට ඒකට සපෝට් එක දුන්නේ. ඉතින් පිට රටවල් එක්ක මේක නෙවෙයි කටිපට දනපට ඉංග්‍රීසියෙන් වැඩි බෑනේ. ඉතින් මාත්‍යය ළඟට වෙලා මේ දේවල් ඉගෙන ගත්තා. මට කියලා දුන්නේ හින්දා අද මම ජීවිතේ ජය ගත්තා. ඒ වගේ අනිත් කාන්තාවුත් ජීවිතේ ජය අරගෙන මං අද මේ ඉන්නවා වගේ අනිත් අයටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි හරි ඊළඟට ගන්න යන්නේ කාර් එක ප්ලේන් දැන් කාර් එකක් ගත්තා ප්ලේන් එක ප්‍රයිවට් ජෙට් එකක් ගන්නවා. යගෙන ගිහලා තැන්ක් යූ ඔයාලා ඔක්කොම නෑ අවත් නැවත කැඳවීම තමයි. ඔව් ඔව් අද කට්ටු කරේ ගතේ නේද ආයේ එන්න කියයි. දවසක් අද කිව්වේ නෑනේ. අද ඒකනේ කියන්න කියලා කිව්වා. ඒකේ ලාවම ඉතින් ආයේ එන්න ඔයාලා බලලා යන්න මං අරින්. එන්න පොන. අපි ඉඳලා ගමු යන්න.